මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතයි දැන් අවධානය. ටෙලිවිෂන් ටෙලිවැකිය සෑම අවුරුදු පහකට සැරයක්ම මහමැතිවරණයක් පවත්වනවා. ඒ මහමැතිවරණවලදී අනිවාර්යයෙන්ම පක්ෂ ප්‍රතිපත්ති අලුත් කරලා ඉදිරිපත් කරනවා. සමහර විට තනි පක්ෂ වශයෙන්ුත් සමහර විට ඒකාබද්ධ සඳහන ලෙසත් තම ප්‍රතිපත්ති එළිදක්වනවා. ඒ ප්‍රතිපත්ති හරි ලස්සනයි, ආකර්ෂණීයයි, පාට පාටයි. සමහර ප්‍රතිපත්තිවල ඉතිහාසයට ගිහාම හඳෙන් හරි හාල් ගේන්නම්, ඇට අටක් නොමිලේ දෙන්නම්, දුප්පත් පවුල්වලට සමෘද්ධිය දෙන්නම්, නැත්නම් ජනසවිය දෙන්නම්, පොහොර ටික නිකන් දෙන්නම්, මේ ආදී එකී නොකී පොරොන්දු ගොන්නක් අර මැතිවරණ පක්ෂ ප්‍රතිපත්ති ඇතුලේ තියෙනවා. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් වුණේ ජේ.ආර්. ජයවර්ධන හදපු විධායකය අහෝසි කිරීම. චන්ද්‍රිකාගේ ඉඳලා සියලුම අය මැතිවරණ පොරොන්දුවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කළා විධායක ජනාධිපති බලතල අහෝසි කරනවා කියලා. කී සැරයක් කිව්වද? ඇත්තටම දැන් විධායක බලතල අහෝසි කරනවා වෙනුවට නැවත තියාගෙනම යන්න තමයි හදන්නේ. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක් පොරොන්දුවක් පමණක් අරන් බලමු. රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවක නිර්දේශ ලබා ගන්නවා කියලා සඳහන් වෙනවා. මේ ගෝඨාභයගේ මැතිවරණ ප්‍රතිපත්තිවල එක් ප්‍රධාන පොරොන්දුවක් විතරයි. හොඳයි, දැන් මේ මැතිවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකද? නැහැ. අදත් අමුවේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රධානතම කරුණක් වන විශේෂ විද්වත් කමිටුවල නිර්දේශයට අනුව කරන පත්වීම් නැහැ. හොඳම උදාහරණය අජිත් නිවාඩ් කබ්‍රාල් මහබැංකු අධිපති කිරීම. කවුද අජිත් නිවාඩ් කබ්‍රාල්ව පත් කරන්න කියලා නිර්දේශ කළ විද්වත් කමිටුව? පුළුවන් නම් ඒ විද්වත් කමිටුවේ නිර්දේශ මාධ්‍යයට නිකුත් කරන්න. ඒ නම් ගම් ටික හෙලි කරන්නකෝ. ඇත්තටම අපට මේ කියන්නට ඌමනා වෙන්නේ වෙනත් කතාවක්. අප සෑම විටම ඡන්දය දෙන්නේ මෙන්න මේ මැතිවරණ කාලවලට ප්‍රතිපත්ති කියන ලේබලය ගහලා දෙන හුදු සිහින පොරොන්දුවලට පමණයි. 1948 පසු මැතිවරණ ප්‍රතිපත්ති වලින් අඩුම ගානේ එක පොරොන්දු 10ක් 15ක් ඉෂ්ට කරලා තිබුණා නම් මේ රට සිංගප්පූරුවක් වෙලා අවසන්. සෑම විටම බලයගත් පක්ෂ මේ පාට පාට ප්‍රතිපත්ති යන සීනිතවරපු හුදෙක් පොරොන්දු තමයි අපට දීලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිපත්ති කියලා ඇත්තටම නම් කරලා අපට දෙන්නෙම හුදෙක්ම පොරොන්දු ටිකක් විතරයි. ඒ පොරොන්දු එකක්වත් ඉෂ්ට කරපු නැති දේශපාලන පක්ෂ ඕනතරම් බලයේ ඉඳලා තියෙනවා. පොරොන්දු කීයක් නම් ඉෂ්ට කරලා තියෙනවද? මේ රටේ සෑම පුරවැසියෙකුම ඡන්දය දුන් පොරොන්දු ඉටු කරන්නේ නැති වුණාම ආයේ ඊළඟ මැතිවරණයේදී ඊළඟ පක්ෂයේ පොරොන්දු වලට ඡන්දය දෙනවා. මේ පොරොන්දු ඉටු කළේ නැහැ කියලා එකදු පක්ෂයකටත් එරෙහිව අපට කවදාවත් අධිකරණයට යන්න ලැබිලා නැහැ. ඇත්තටම අද අප යෝජනා කරන්නේ මේ එළඹෙන ව්‍යවස්ථා සංශෝධනයේදී රටවැසියන්ට ඡන්දදායකින්ට අඩුම ගානේ පක්ෂවල ප්‍රතිපත්ති කියන පොරොන්දු ඉටු කළේ නැත්නම් ඊට එරෙහිව අධිකරණයට යන්න නීතිමය බලය ඔය ව්‍යවස්ථා සංශෝධනයට දාන්න කියලයි. එහෙම නීතිමය බලයක් අපට ලැබුණොතින් අපට තිබුණොතින් මේ විදිහට බොරු පොරොන්දු ප්‍රතිපත්ති කියන ලේබල යටතේ ඉදිරිපත් කරලා ආයේ ජනතාව රවට්ටන්න තියෙන ඉඩ අවම වෙනවා. ඒ නිසා විජේදාස රාජපක්ෂට කියන්නේ පුළුවන් නම් අලුත් සංශෝධනයට දාන්න මැතිවරණ ප්‍රකාශනවල සඳහන් කරන ප්‍රතිපත්ති කියන පොරොන්දු ඉටු කළේ නැත්නම් ජනතාවට අධිකරණයට යන්න පුළුවන් නීතිමය ප්‍රතිපාදන තියෙනවා කියලා. ඒ වගේමයි තමන් ඉල්ලලා දිනපු පක්ෂයෙන් වෙන පක්ෂයකට මාරු වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ. ඒ කියන්නේ පනින්න බැරි වෙන්න නීතියක් ගේන්නම ඕනේ. එතකොට සල්ලි සහ මැති ඇමතිකම් වලට පක්ෂ මාරු කරන්න පාර්ලිමේන්තුව තුල ඉඩ ලැබෙන්නේ නැහැ.
එහෙම වුණානම් මනුෂ්‍යලට හරින්ලට විතරක් නෙමේ නිමල් සිරිපාල්ලට සුසිල්ලට අමරවීරලට ආදී එකී නොකී මෙකී කාටවත් පැත්ත මාරු කරන්න බෑ. මේ විදිහට ජනතාවගේ පරමාධිපත්‍ය පාවලා දීම තුලම විකෘත පාර්ලිමේන්තුවක් තමයි අද මේ බිහි වී තිබෙන්නේ. ඇත්තටම ඒ නීතිය තිබුණා නම් අද මේ පාර්ලිමේන්තුවේ යහාට මෙහාට පැත්ත පනින කිසිම අයෙකු ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඇත්තටම ජනතාවගේ ජනමතය මේ පාර්ලිමේන්තුව තුළ විකෘත වෙන්නෙත් නැහැ. විහිළුවක් බවට පත් වෙන්නෙත් නැහැ. ඒ නිසා අලුත් සංශෝධනයට පුළුවන් නම් දාලා පෙන්වන්න අංක 1 විධායක ජනපති බලතල කප්පාදු කරලා අවම කරලා දාන්න. අංක 2 මැතිවරණ පොරොන්දු ඉටු කළේ නැත්නම් අධිකරණයට යාමට ඇති අයිතිය තහවුරු කරන්න. අංක 3 පැත්ත පනින්න බැරි නීති ඇතුළත් කරන්න. අංක 4කුත් තියෙනවා. අංක 4ෙන් අප යෝජනා කරන්නේ අප දීපු බලය, ඒ කියන්නේ ජනතාව ලබා දුන් බලය, ඒ ජනතාවට තේරෙනවා නම් නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා නැවත ලබා ගැනීමට, ඒ කියන්නේ ජනතාවට ඒ බලය නැවත කැඳවීමට අධිකරණයේ අයිතියක් ඇති ක්‍රමවේදයක් ওই ව්‍යවස්ථාවට ඇතුල් කරන්න. දැන් ඇත්තටම අදවන විට මේ අපට බැලූ බැල්මට නම් මේ ව්‍යවස්ථාව පේන්නේ හුදු දේශපාලන ලියවිල්ලක් පමණක් බවයි. ඒ වගේමයි ওই ව්‍යවස්ථාවට දාන්න ඕනේ මැතිවරණයට ඉදිරිපත් වෙලා පරාජය වූ අපේක්ෂකයෙකුට ආයේ ජාතික ලැයිස්තු, අර ලැයිස්තු, මේ ලැයිස්තු වලින් පාර්ලිමේන්තු එන්න බෑ කියලා. එහෙම වුණා නම් අද රනිල්ටත් පාර්ලිමේන්තු එන්න බෑ. මොකද රනිල් කොළඹ පසුගිය මැතිවරණයේදී පරාජය වුණා. ලැබුණු මනාපගාන ගත්තොත් 38,075ක් විතර තමයි ලැබුණේ. නමුත් අද ඔහු අගමැති. ඒ තමයි විකෘත ජනමතය. ඒ වගේමයි ගෝඨාභයට දුන් 69 ලක්ෂය. ජනතාවට තමන් දුන්න බලය, යලි කැඳවීමේ අයිතිය සමහර රටවල ව්‍යවස්ථාවෙම දීලා තියෙනවා. දේශපාලනඥයින්ට අප ලබා දුන් බලය, යලි කැඳීමේ අයිතිය ව්‍යවස්ථාවට ලැබෙන පරිදි ඔය සංශෝධන කළ යුතුයි. බැලූ බැල්මට මේ එන්න යන සංශෝධනයත් හුදෙක්ම දේශපාලන ලියවිල්ලක් කියන එක සහතිකයි. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අද පවතින දේශපාලන අර්බුදයට හා ආර්ථික අර්බුදයට විසඳුම් හොයාගන්න බැහැ. හුදෙක්ම මේ සංශෝධනය නිෂ්ප්‍රයෝජන වැඩක් වෙනවාට නොඅනුමානයි. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා අද ටෙලිවැක්කින් යලි මතක් කරන්නම්. ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ රටවැසියන්ගේ අයිතිවාසිකම් වඩාත් ශක්තිමත් කිරීමටයි. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනුයි. දැන් මේ ඉන්න ජනඝාතක ආණ්ඩුව අපේ මූලික අයිතිවාසිකම් පවා විනාශ කළ ආණ්ඩුවක්. ඇත්තටම ජනතාව දන්නෙත් නැති, බුද්ධිමතුන් දැක්කෙත් නැති සංශෝධනයකට තමයි මේ සූදානම් වෙන්නේ. එක එක පක්ෂවල දේශපාලන න්‍යායන්ට අනුව, න්‍යාය පත්‍රවලට අනුවයි මේක සිද්ධ වෙන්නේ. එනිසා වගකීමෙන් බය නැතුව කියන්නේ මේ 22 ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටේ එකම ප්‍රශ්නයකටවත් උත්තර ලැබෙන්නේ නැහැ කියලයි. මෙය තවත් කල් මරණ ප්‍රෝඩාවක් පමණක් කියලා මතක් කරනවා.